ආයුබෝන් ආකර්ශණය පුද්ගලයක් ලෙස සමාජයේ කැපීපේන වගේම ඔබේ ජීවන සහකරුහොන් සහකාරය ඉදිරියේ සරාගේ ලෙස ඔවුන්ගේ අවධානය දිනාගැනීම ගැන කතා කරන වීඩියෝමාලාවෙ දෙවනි කොටසාරගෙනයි අපි අදවෙ. ඉතිං මේ දෙවනි සෙක්සි හැබිට්ට එක තමයි ලෙහිල් සහ සංසුන් ශරීරභාෂාවක් පවත්වා ගැනීම. මෙහිදී කරන්න තියෙන්නේ ඔයාගේ බොඩි ලැංවේජ්ජකල්, සන්සුන් සහ රිරක්ස් විදියට පවත්වන එක. පොඩ්ඩක් මතක් කරලා බලන්න. කතාකිරීමේදී ඔය අත්තපයි හැසිරවීම සිදුකරන්නේ සංසුන්වද. ඒ මත්නැත්නම් අත්තපයි වේගයෙන් හසුරුවමින් කලබලකාරී ලෙසද ඔයා කතා කරන්නේ කියලා. ඉදස් සෙොහවසිරදි කරපු මනෝවිද්‍යාත්මක පරේෂණයකින් නොප්පු වෙලා තියෙනවා සන්සුන් ලෙස තමන්ගේ ඉරියව් පවත්වමින් කලබලකාරී ගතියකින් තොරව කතා බහ කරනයට ඇති ආකර්ශණය ඉහළ බව. ඩේට් එකකදි. එමනැත්නම් ආදරණීය රාත්‍රී කෑමවේලකදී අනෙකා සමග කතාකිරීමේදී පුටුව පිටු පසට ව. සන්සුන්ව කතා කරන විට ඒ ඔබි ස්ථාවර බවත් රිලැක්ස් බවත් පෙන්නුම් කරනවා ස්මූත් විදියට අතපය හසුරවමින් ඔබේ බොඩි ලැන්වේජ්ජක පවත්වා ගැනීමෙන් ඔබ ඉදිරිිය ඉන්න කෙනාට ඔබගෙන වඩා වැඩි ආකර්ශණයක් ඇති වෙනවා ආදරණයේ සම්බන්ධතාවයකදි පවනක් නොවෙයි. සමස්තයක් වශයෙන් ඔබේ පෞුරුෂය ගොඩනගා ගන්නත් ස්ත්‍රී පුරුෂ ඕනෑම කෙනෙක්ට පුරුදු කරන්න පුළුවන් හොඳ සෙක්සි හැබිට්ට එකක් තමයි මේක. අපි බාහිර සමාජයට අපිව ප්‍රසට් කරන විදයෙන් ඔවුන් අපි ගැන අදහසක් ගන්නවා. හැම කෙනාම උපතින්ම සීයට සීයක් පර්ස්නැලිට එකත් එක්ක ලස්සන ස්මුූත් හැන් ගෙස්චර්සෙක් ලස්සනම ලස්සන රූපයක් එක්ක උපදින්නේ නැහැෙන අපේ පෙනුම කොහොම වනත් අපි අපි ප්‍රසට් කරන විදිෙන් අන්න අයගේ ආකාර්ශණය ලබාගන්න පුළුවන් සමාජයේ කැපී පෙනෙන කෙනෙක් වෙන්න පුළුවන් ඒින් අදහස් වෙන්න නෑ බොරු පෞරුෂත්වයක් මවාගන්න කියලා අදහස් වෙන්නේ ඔබි විශ්වාසය වැඩිකරගෙන බයනැතුව ආත්ම විශ්වාසයෙන් ඔබේ ආදරණීයන් ඉදිරිිය වුවත් පෙනීන්න ඔයාගේ බොඩි ලැංවේජ්ජි කේ තියෙන දුර්වලතා නිවැරදි කිරීම මගින් ඔබට හැකියාව ලබෙනවා කියන කාරණයයි. මේ වෙනකොට ඔයාලා දන්නවා වයි සඩ්වයිස් ලංකා යු චනල් එක පොයාලට අර්ගිනෙන්න්නේ යහපත් සතුරිදායක ජීවන සම්බන්ධතාවන් ආරම්භ කිරීම සහ සතුටින් ඔබේ ලැබැදියන් සමඟ එම සම්බන්ධතා වර්ධනය කරගන්නේ කිසේධයන කාරණ පිළිබඳව යන්න. ඉතිං ඔබේ ජීවිතය කුණාත්මක භාවේ ඉහලනං වන මෙවැනි කරුණු දැනගන්න ප්‍රායෝගිකව පුරුදු කරන්න වයි සඩවයිස් ලංකා YouTube චනල්ල සබස්ක්‍රයිප් කරන්න